ගෞරවනීය ස්වාමීන් වහන්ස, පුත්කලයකට ඇයි අටමහා කුසල් මේ තරම් වැදගත් වන්නේ? ඔව්, මෙහෙමයි නෝනා. දැන් අපි ඉස්සෙල්ලාම දකින්න ඕනේ අපිට මේ දීර්ඝ භව ගමනක් අනාගතේ තියෙනවා. තේන්නාද? මේ සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් වුණාට පස්සේ මෛත්‍රී බුදුරයන් වහන්සේ පහළ වෙන්නම තව අවුරුදු 125කට වැඩි යනවා. තේන්නාද? ඒතර මේ දීර්ඝ භව ගමනේදී නෝනා අපි මේ ජීවිතයේ උතුම් සෝවාන් ඵලයට පත් වුනේ නැත්තම් අපිට තියෙන එකම එක මග වියදම තමයි කුසලය කියන කාරණේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අපිට තියෙන එකම එක මග වියදම තමයි මේ දස කුසල් කියන කාරණේ. තේරෙන්නේ? අපි දස කුසල් වලින් දුර්වලභාවයට පත් වුණොත්, ඒ කියන්නේ අනාගතයේදී දීර්ඝ ලක්ෂ 25කට වැඩි කාලයක් මුණ ගැහින දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල නෝනා අපිට වැඩිපුර ඉන්න වෙන්නේ සතර අපායන්ගෙන්මයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ නිසා දස කුසල් කියන කාරණේ ජීවිතයට එකතු කර ගැනීම පින්වතුන්ලාට ගොඩාක් වටිනවා. එතෙන්දී නෝනා අටමහා කුසල් කියන කාරණය පින්වතුන්ලාට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. අටමහා කුසල් කියන්නේ නෝනා නිරයතුරුවම පින් වැඩෙන්නා වූ පින්කම්. තේනවා? එතෙන්දී බුදුරජාන් වහන්සේ සාංගික දාණය, අෂ්ටපරිස්කාර පූජාව, පිළිම වහන්සේලා පූජාව, කෙත්වතු පූජාව, එතනින් ගියාම කුටි ආරණ්‍ය පූජාව, කඨින වස්ත්‍ර පූජාව, මේ සෑම දෙයක්ම අටමහා කුසල් ගණයට තමයි නම් කරන්නේ. ස්වාමීන් වහන්ස, මෙම කුසල කර්මයන් නිරතුරුවම පින් වැඩෙන කුසල කර්මයන් හැටියට නේද ස්වාමීන් වහන්ස පැහැදිලි කරන්නේ? මේවා නිරතුරුව පින් වැඩෙනවා කියන්නේ නෝනා දැන් පිළිම වහන්සේ නමක් පූජා කිරීම අටමහා කුසලයක්. දැන් ඔබතුමිය පිළිම වහන්සේ නමක් විහාරස්ථානයට පූජා කරනවා. පූජා කරලා ඒ පින් අනුමෝදන් වෙලා ගෙදර එනවා. දැන් ඔබ ගෙදර ඇවිල්ලා. නමුත් ඔබ ගෙදර හිටියත් අර පිළිම වහන්සේට යම් කෙනෙක් වන්දනා කරන මොහොතක් පාසා ඔබ දක්ෂණම් ගෙදර ඉඳන් පින් අනුමෝදන් වෙන්න පුළුවන්. ඔබ දක්ෂ වෙන්න ඕනේ, අදක්ෂණම් බෑ. දැන් ඔබ පන්සලට පූජා කරලා තියෙන්නේ, නමුත් ඔබ පන්සල් යන්නේ නැහැ. නමුත් ඔබ දන්නවා පන්සලේ අද පොයේ දවසේ දහස් ගාණක් මේ පිළිම වහන්සේට වන්දනා කරනවා කියලා. ඔබ ගෙදර ඉඳන් ඒ දහස් ගාණ වන්දනා කරන එක සිහිපත් වෙලා අනුමෝදන් වෙද්දී ඔබ අන්න අටමහා කුසල් ගෙදර ඉඳන් අත්විඳා කෙනෙක් බවට පත් වෙනවා. තේනවාද? දැන් මේ විදිහට නෝනා ඔබට දක්ෂණා මුළු ජීවිත කාලෙ මේ පූජා කළා වූ පිළිම වහන්සේ ගැන හිතලා ඒ තුලින් පින් රැස් කරගන්නා වූ මිනිස්සු ගැන හිතලා ඔබ පින් අයිති කරගන්න පුළුවන්. ඔබ මේ ජීවිතයේ යම් දවසක මිය පරලව ගිහිල්ලා ඒ බුදු පිළිම වහන්සේ පිළිබඳ උපාදානය සකස් කරන් ඔබ දිව්‍ය තලයක දිව්‍යාංගනාවක් වුණොත් ඒ දිව්‍ය තලයේ ඉඳන් ඔබ දිව්‍ය සෝතවලින් අර පිළිම වහන්සේ දැකලා පිළිම වහන්සේට වන්දනා කරන මිනිස්සු දැකලා එතනින්නුත් පින් රැස් කරගන්න පුළුවන්. දැන් ඔබ මිනිස්සෙක් නෙමෙයි, ඔබ ඉපදිලා තියෙන දිව්‍ය ලෝකෙක. නමුත් එතනින්නුත් ඔබට පින් රැස් කරගන්න පුළුවන්. තේන්නා? ඒ නිසා නෝනා මේ සෑම අටමහා පින්කමක්ම නිරතුරුව කුසල් වැඩෙන පින්කමක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක පූජා කරපු අවස්ථාව විතරක් නෙමෙයි. තේන්නා? තමන් දක්ෂණං මිය යන කම් මේ පූජාව භුක්ති විඳින අය දිහා බලලා දැන් කුටියක් හදලා පූජා කළොත්, කෙත්වතු පූජා කළොත්, කඨින වස්ත්‍රයක් පූජා කළොත් මේවා නෝනා නිරතුරුවම දැකලා හිතලා සතුටු වෙලා පින් රැස් කරගන්න පුළුවන්. හොඳයි ස්වාමීන් වහන්ස. දැන් මේ ආකාරයට පින් නැවත නැවත වැඩෙන්නේ සිහිපත් කර හෝ දැක හෝ සතුටු වීම නිසාද ස්වාමීන් වහන්ස? එහෙයි. ඒ නුවණින් මෙනෙහි කරනවා. ඒ සිත කුසල් සිත නුවණින් මෙනෙහි කරනවා. දැන් ඔබ කඨින චීවරයක් පූජා කරනවා. දැන් කඨින චීවරේ පූජා කරලා ඔබ පින්කම් ඉවරලා ගෙදර යනවා. පින්කම් ඉවරලා ගෙදර ගිහිල්ලා ඔබ අවුරුදු 5ක් 10ක් ගිහිල්ලා ස්වාමීන් වහන්සේ කෙනෙක් චීවරේ පුරවගෙන යනකොට අනේ මම පූජා කළා වූ කඨින වස්ත්‍රය කියලා දැකලා සතුටු වෙලා පින් අනුමෝදන් වෙන්න පුළුවන්. තේනත් පින් අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ වගේම අටමහා කුසල් වල තියෙන වටිනාකම කියන්නේ මිය යන කම්ම තමන් දක්ෂණන් ඒක පින් අනුමෝදන් වෙන්න පුළුවන්. මිය ගිහිල්ලා පින් ගන්න පුළුවන් තැනක අපි ඉපදුනා නම් එතන ඉඳනු දැකලා අපිට පින් අනුමෝදන් වෙන්න පුළුවන්. තේනවාද? ඒ නිසා නිරේතුරුවම අටමහා කුසල් සිද්ධ කරගන්න. නමුත් මේ අටමහා කුසල් සිද්ධ කරගනිද්දී මේ අටමහා කුසල් වලින් රැස් වෙන්නා වූ සංස්කාරයත් අනිත්‍යයි කියලා දකිමින් ඕන සිද්ධ කරගන්න. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට මෙතන මේ අටමහා කුසල් සිද්ධ කරලා ආස්වාදයට බැඳිලා භවය සකස් කර ගන්නවායි කියන කාරණයට නෙමෙයි අපි යන්න ඕනේ. තේන්නාද? මෙතනදී විදර්ශනාව සකස් කර ගන්න බැරි නම් අපිට එතනට යන්න පුළුවන්. නමුත් දක්ෂ වෙන්න ඕනේ මේ සෑම අටමහා කුසලයක් සිද්ධ කරපු තැනදී මේ අටමහා කුසල් තුලින් රැස් කළා වූ සංස්කාර අනිත්‍යයි කියලා දකින්න. තේන්නාද? අතීතේ මං ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. ඒ වන්දනාව තුලින් රැස්ුණා වූ සංස්කාරයත් අනිත්‍යයි. එනම් මම මේ පිළිම වහන්සේට වන්දනා කිරීම තුලින් අනුන් මේ පිළිම වහන්සේට වන්දනා කිරීම තුලින් රැස් වෙන සංස්කාරය නිට්ටවේද අනිත්‍ය වේද? අනිත්‍ය වෙන. නේද?
මං අතීතයේ බුදුරජාණන් වහන්සේලාට පූජා කළා වූ කඨින වස්ත්‍රය අනිත්‍ය නම් මේ පන්සලට පූජා කළා වූ කඨින වස්ත්‍රය නিত্য වේද අනිත්‍ය වේද අනිත්‍ය වෙනවා නේ ඒ වගේ අටමහා කුසල් කරමින් ඒ අටමහා කුසල් තුලින් රැස් වෙන්නා වූ කුසලය පින විදර්ශනානුවණින් දැකීම නොනා අටමහා කුසල් වල ශ්‍රේෂ්ඨභාවය මතු කරගත්ත වෙන තේන්නාද දැන් මෙතනදී අපි තව දෙයක් දකින්න ඕනේ දැන් මේ අටමහා කුසල් තියෙනවා කියන්නේ නිරේතුරුව පින් වැඩෙන දේවල් නේද මේ අටමහා කුසල් වගේම නොවන අටමහා අකුසල් තියෙනවා කියන කාරණේත් අපි හිතන්න ඕනේ ඒක හිතන්න ඕනේ නේද දැන් මේ පින් වැඩෙන කුසල් තියෙනවා වගේම නිරේතුරුවම පව් වැඩෙන අකුසලුත් තියෙනවා තේන්න මෙන්න මේ ගැන සමාජයේ දැනුවත් වෙන්න ඕනේ මොකද නිරේතුරුවම අපි විහාරස්ථානයකට ගියා නම් තේන්නාද අපි පන්සලකට ගිහිල්ලා විහාරස්ථානයකට ගිහිල්ලා අපි මල් ටික පූජා කරලා අර ගෙනියන ඉටි බෑග් එක අපි කොතන හරි දාලා එනවා නම් හඳුන් කූරු පෙට්ටිය පත්තු කරලා හඳුන් කූරු ටික පිස් පෙට්ටිය එතන දාලා එනවා නම් පොල් තෙල් බෝතලේ ගෙනහිල්ලා පහන් ටික පත්තු කරලා හිස් පොල් තෙල් බෝතලේ බෝධින් වහන්සේ ළඟ දාලා එනවා නම් එහෙම නැත්නම් අර පහන් පත්තු කළාට පස්සේ අතේ ගෑවිලා තියෙන දැලි ටික අරන් අර සුදු පිට්ටිය අපි දාලා එනවා නම් නෝනා ඒ කරන මොහොතක් පාසා අටමහා අකුසලයක් බවට පත් වෙනවා තේන්න මොකද පන්සල කියන්නේ සප්ත බොජ්ජංග වැඩෙන තැන තේනද මේ පන්සලට යමෙක් යන්නේ සති ධම්ම විජය වීර ප්‍රීති පස්සද්ධි සමාධි උපේක්ෂා කියන මේ සප්ත බොජ්ජංගයන් වඩා ගන්නයි යන්නේ. ඒතකොට සප්ත බොජ්ජංගයන් වඩා ගන්න පන්සලට යන පින්වතුන්ලාට අර පන්සල් පරිසරය අපවිත්‍ර කළා තිනවා දකිද්දි මොකද සකස් වෙන්නේ? පංච නීවරණ. නේද? තැන් තැන් වල කුණු දාලා තියෙනවා නම් පොලිතින් බෑග් දාලා තියෙනවා නම් හඳුන් කූරු පෙට්ටි දාලා තියෙනවා නම් නැත්තම් බිඳිච්ච බෝතල් දාලා තියෙනවා නම් මොකක්ද සකස් වෙන්නේ? පංච නීවරණ. එතකොට බලන්න අර සප්ත බොජ්ජංග වඩා ගන්න සද්ධාවෙන් පන්සලට යන පින්වතා තුල පංච නීවරණ සකස් වෙන පරිසරයක් සකස් කරද්දී නෝනා ඒක කරපු මිනිස්සයා gedara hitiyat එයාට අකුසල් සිද්ධ වෙනවා. තේන gedara hitiyat අකුසල් දැන් එයා ඒක කරලා ඉවරයි. හඳුන් කුරු පෙට්ටිය බෝධින්නාංශයේ වැලි මළුවේ දාලා එයා gedara ගියා. නමුත් මොකද අරක දැකිලා අර මිනිස්සු ගැටෙන මොහොතක් පාසා අර මිනිස්සයාට ඒක අකුසලයක්. තේන්න. ඒ නිසා නිරේතුරුවම ඔබ දක්ෂ වෙන්න පන්සලේ පරිසරය වේවා ආරණ්‍ය පරිසරය වේවා කොතැනකවත් අපවිත්‍ර වෙන්න දෙන්න එපා. තේන්නාද? ඒ අපවිත්‍ර කරන මොහොතක් පාසා ඔබ අපවිත්‍ර කරන්නේ අර සප්ත බොජ්ජංගයන් වඩා ගන්නෙන මිනිස්යන්ගේ ඒ සප්ත බොජ්ජංගයන්ට අදාළ හිතමයි. තේන්නාද? පංච නීවරණ. ඔය සමහරු පන්සලට ආපුවාම ගොඩාක් ගැටෙන අවස්ථා තියෙනවා. තේන්නාද? දැන් විහාරස්ථානේ නායක ස්වාමීන් වහන්සේ ඇවිල්ලා අර සුදු පාට තීන්ත ගාලා තියෙන පිට්ටියල අර කළු පාට ඇඟිලි සලකුණු දකිද්දි උන්වහන්සේත් ගැටීමටපත් වෙනවා. තේන උන්වහන්සේ තුලත් පංච නීවරණ ඇති වෙනවා. තේන? ඒ නිසා මෙවැනි ක්‍රියා නිරේතුරුවම නොනා අටමහා අකුසල් බවටයිපත් වෙන්නේ. තමන් කරලා gedara ගියත් තමන්ට අකුසල එනවා. තේන්නාද? ඒ වගේමයි සමහර පින්වතුන්ලා පන්සලට නැත්තම් ආරණ්‍යට ගිහිල්ලා බලු පැටව ගිහිල්ලා නැත්තම් පූස් පැටව ගිහිල්ලා දාන. තේන? තමන්ගේ වත්තේ පිටියේ ඉන්නවා නම් තමන්ගේ ගෙදෙට්ට එනවා නම් බලු පැටව පූස් පැටව නැත්තම් තමන්ගේ ගෙදර සතෙකුට පැටව හම්බුනා නම් අනේ මේ පැටව ටික පෙට්ටියකට ගිහිල්ලා පන්සලට දාන. පන්සලට ගිහිල්ලා දාපු වෙලාව ඉඳන් ඕනා ඒ සත්තු අර බන මඩුව කැත කරනවා ආවාස ගේ කැත කරනවා බෝමලුව කැත කරනවා ඒවා නිසා අර සත්තු කිනිතුල්ල බෝ වෙනවා ඒ මොහොතක් පාසා අර පන්සලට සප්ත බොජ්ජංග වඩා ගන්න එන මිනිස්සෙන් හිත තුල පංච නීවරණ සකස් වෙනවා. තේන්න. මොකද ඒ තිරිසන් සතුන් නිසා උඟාක් පන්සල් අපවිත්‍රයි. සමහර පන්සල් වල උදේට යනකොට සමාල්ලාට ලැබුම්ගේ ඉස්සරහත් සත්තු කැත කරලා. සත්තුන්ට බදොස් කියන්න බෑ. තේන්න. මේ පන්සලේ බල්ලොත් නෙමෙයි මේ වටෙන් පිටෙන් එක එකනා ගෙනල්ලා දාන. ඒ නිසා කොයිම වෙලාවකවත් පන්සල් භූමිය ආරණ්‍ය භූමිය අපවිත්‍ර වෙන ආකාරයෙන් ඔය පූස් පැටව බැලු පැටව කියලා දාන්න එපා. ඒ දාන මොහොතේම ඒ සතුන්නේ පිරිසිදු භූමිය අපවිත්‍ර කරන මොහොතක් පාසා තමන් ගෙදර හිටියත් නොනා තමන්ට අකුසල් රැස් වෙනවා. තේන්නාද? ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. පන්සලට යද්දී තමන් දක්ෂ වෙන්න ඕනේ නොනා පන්සලට ගැළපෙන ඇඳුමක් ඇඳගෙන යන්න. තේන්නාද? කොයි වෙලාවකවත් නොගැලපෙන ඇඳුම් ඇඳගෙන පන්සලට යන්න එපා. තේන්න? මොකද සප්ත බොජ්ජංගයන් වඩා ගන්නයි මිනිස්සු පන්සලට යන්නේ. විශේෂයෙන්ම නොගැලපෙන ඇඳුම් ඇඳගෙන පන්සලට යද්දී එතන ඉන්න වැඩිහිටි අම්මලා තාත්තලා ආච්චිලා සීයලා මේවා නිසා ගැටෙන්න පුළුවන්. ඒතර බලන්න අපි පංච නීවරණ සකස් කළ දීමක් තමයි අපේ වැරදි ඇඳුම් පැළඳුම් නිසා අපි අනුන්ට කරලා දුන්නේ. තේන්නාද? නමුත් අපි ඒක හිතන්නේ නැහැ.
ඒ වගේම පන්සලේ ඉන්න සාමින් වහන්සේලා කියන්නේ මේ සුපටිපන්න ගුණය තුල ශක්තිමත් වෙන්න උජුපටිපන්න ගුණය තුල ශක්තිමත් වෙන්න උත්සාහ ගන්න පිරිසක්. එතකොට මේ උතුම් ධර්ම මාර්ගය තුල මේ උතුම් සංඝයාගේ ගුණයන් තුල ශක්තිමත් වෙන්න පිරිස් ඉදිරියට අපි නොගැලපෙන ඇඳුම් ඇඳගෙන යාමෙන් ඕන ඒ සාමින් වහන්සේලාගේ හිත් තුලත් පංච නීවරණ සකස් වෙන්න පුළුවන්. මොකද මං හොඳින් දැකලා තියෙනවා සමහර ආරණ්‍ය තියෙනවා ඒ ආරණ්‍ය වල අපි පින්ඳ පාතේට වඩින්න අතුරු පාරේ එනකොට අපි බිම බලාගෙන යන්න ඕන අපිට වටේ බලන්න බැහැ නෝන. මොකද හුඟක් තැන්වල අර තරුණ තරුණිය වාඩි වෙලා කරට අත දාගෙන ඉන්නවා. ඒගොල්ලෝ සංඝයා එනවා කියලා දැකලවත් අයින් වෙන්නේ නැහැ. අයින් වෙන්නේ නැහැ. තේන්න මොකද එතන ආරක්ෂිත තැනක් හැටියට ඒගොල්ලෝ දකිනවා. එනිසා කොයිම වෙලාවකවත් මේ ආරණ්‍ය භූමිය පන්සල් භූමිය තුල මෙවැනි වැරදි හැසිරීම් වලට යන්න එපා. තේන්න. මොකද එවැනි වැරදි හැසිරීම් නිසා සිවුරු හැරගිය තරුණ ස්වාමීන් වහන්සේලා ගැන මම දන්නවා. මොකද මේ ස්වාමින් වහන්සේලා මේසා මේ සංකීර්ණ ලෝකයක් තුල නොනා පුදුමාකාර වෙහෙසක් ගන්නවා මේ සුපටිපන්න ගුණේ ජීවිතය තුල ඇති කරගන්න. මේ උජුපටිපන්න ගුණේ ජීවිතය තුල ඇති කරගන්න. ඒක එවැනි ස්වාමින් වහන්සේලාට අර වගේ රාගික දේවල් දකිද්දි වැරදි ඇඳුම් පැළඳුම් මැදෙනවා දකිද්දි නොනා ඉබේම රාගසිතුවිලි සකස් වෙන උන්වහන්සේලාගේ වරදක් නෙමෙයි. එනිසා පන්සල කියන්නේ පංච නීවරණ සකස් වෙන තැනක් නෙමෙයි පන්සල ආරණ්‍ය කියන්නේ සප්ත බොජ්ජංග සකස් වෙන තැනක් කියලා හැම කෙනෙක්ම දකින්න ඕන. පන්සල් භූමිය තුල යම් කෙනෙක් ඇඳුමෙන් පැළඳුමෙන් හැසිරීමෙන් චර්යාවන්ගෙන් කතාබහෙන් පංච නීවරණයන් තව කෙනෙක් තුල ඇති කරනවා නම් ඒ ඇති කරන මොහොතක් පාසානෝනා එයා අර අටමහා අකුසල් කරගත්ත කෙනෙක් බවටයි පත් වෙන්නේ. මොකද සමහර විට මේ වැරදි හැසිරීම් දැකලා සිවුරු හැරගිය තරුණ ස්වාමින් වහන්සේලා සෝවාන් ඵලයට පත් වෙන්න පින තිබ්බ ස්වාමින් වහන්සේලා වෙන්න පුළුවන්. රහත් වෙන්න පින තියෙන ස්වාමින් වහන්සේලා වෙන්න පුළුවන්. නමුත් එහෙනම් බලන්න අර වැරදි හැසිරීම් නිසා කොයිසානම් විනාශයක්ද ඒ පැවිදි ජීවිතයට එයයි සිද්ධ කළේ කියලා. නේද? ඒ නිසා මේවා අටමහා අකුසල් ගණයේට වැටෙනවා. ඒ වගේම කොයිම වෙලාවකවත් ගමේ පන්සලේ ආරන්නේ සාමින් වහන්සේලාගේ දුර්වලතාවයක් වැරද්දක් තිබ්බොත් ඒ දුර්වලතාවයේ වැරද්ද විවේචනය කරන්න යන්න එපා. Taman එක දැක්කා ඇසුනා දැනුනා කියන තැන ඉඳන් සංගයා කියන අර්ථය තුල විහාරස්ථානයත් එක්ක පන්සලත් එක්ක කටයුතු කරන්න. මොකද සමහර පින්වතුන්ලා සාමින් වහන්සේගේ වැරද්දක් දැකලා ඒක ගමේ ඇවිල්ලා විවේචනය කරද්දී ඒක අහපු කෙනා ඒ විවේචනය නැවත තව කෙනෙකුට කරනවා. සමහර විට මේ එක්කෙනෙක් නිසා ගමේ 50ක් 60ක් සංගයා කෙරෙහි ද්වේෂය ඇති කරගන්නවා. නමුත් අවසානයේදී අර මුල් විවේචනය කරන කෙනා පන්සලට ඇවිල්ලා හිතවත් වෙනවා. පන්සලට ඇවිල්ලා හිතවත් වුණත් අර ස්වාමින් වහන්සේට එරෙහිව විරෝධය ගම තුල තියෙනවා. එතකොට මේවා නොනා බරපතල අටමහා අකුසල් බවටයි පත් වෙන්නේ. මේවා මෙතන සිද්ධිය වුණත් තව දිගින් දිගටම මේ ද්වේෂයන් වෛරයන් මේ පලිගැනීම් මේ පංච නීවරණයන් වැඩිලා නිරේතුරුවම තමන් අකුසල් රැස් කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. තමාට අර චෝදනාව කරපු කෙනා බොරුවක් කියන්න පුළුවන්. බොරුවක් කිව්වත් අර ගෙවල් වල ඉන්න ඒ චෝදනාව පිළි අරගෙන බොරුවක් නිසා නැවත අකුසල් සිද්ධ කරගන්න. නේද? ඒ නිසා නිරේතුරුවම අටමහා කුසල් කරනවා වගේම නිරේතුරුවම අපේ ජීවිතේට අකුසල් රැස් වෙන්නා වූ මේ අකුසලුත් තියෙනවායි කියන කාරණේ පිංගතුල්ලා දකින්න දක්ෂ වෙන්නේ. තේරෙනාද? එහෙම නැතුව අර වගේ අකුසල් නිරේතුරුවම අකුසල් වැඩෙන දේවල් සිද්ධ වුණොත් ඒවයින් ලැබෙන්නා වූ ප්‍රතිඵලේ නන් නොන භයානකයි. මොකද භයානක වෙන්නේ පන්සලට යන්නේ කෙනෙක් සද්ධාව තුල ශක්තිමත් වෙන්නමයි. සීලය තුල ශක්තිමත් වෙන්නමයි. සප්ත බොජ්ජංගයන් තුල ශක්තිමත් වෙන. එවැනි අයට අපි හිත රිදවනෝ නම් එවැනි අයගේ පංච නීවරණ සකස් කරනවා නම් ඕක ඒක සාමාන්‍ය කෙනෙක්ගේ හිතේ පංච නීවරණ සකස් කරනවට වඩා බලවත් අකුසලයක් බවට පත් වෙනවා. බලවත් අකුසලයක් බවට පත් වෙනවා. ඒ නිසා නිරේතුරුවම පන්සල් පරිසරයේ ආරණ්‍ය පරිසරයේ ඇසුරු කරද්දී ඒ පරිසරය තුලට එන්නේ සප්ත බොජ්ජංග වඩන්න කැමති පිරිසක්මයි. එනිසා එවැනි පින්වතුන්ලාගේ හිත තුල කාම ඡන්දයන් ඇති වෙන ආකාරයෙන් කොයිම කෙනෙක් හරි කටයුතු කළොත් ඒ නෝනා මේ ලෝකයේ තියෙන බලවත්ම අටමහා අකුසල් ගණයට ගැනෙන අකුසල් බවට පත් වෙනවා.